මේ DC YouTube channel එකට අද දැන් මේ ටික කාලෙකින් පස්සේ එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්ක හේතුව පොඩි අසනීප තත්ත්වයක් තිබිච්ච හින්දා මට ඒතර ඒ නිසා දැන් YouTube එකට වීඩියෝස් දාන්නත් පොඩ්ඩක් පරක් වුණා. ඒ වගේම ගිය සතියේ ක්ලාස් එක කරගන්නත් බැරි වුණා. හරිද? කොහොම හරි මේ දැන් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඉස්සරහට මේ වැඩේ සුපුරුදු පරිදි කන්ටිනියු කරගන්න පුළුවන්. දැන් ඉස්සරහට යන්න පුළුවන්. सापेक्ष प्रवेग सह चलित प्रस्तार පහුගිය මාසයේ කියන්නේ නොවැම්බර් මාසයේ ඇතුලේ බලය සහ බල ලකුණු කිරීම නිව්ටන් නියම ගම්‍යතාවය සහ එතනින් ගියාම කාර්ය ශක්තිය සහ ක්ෂමතාවයේ ශක්ති සංස්තිතිය කියලා කියන විතා වැදගත් කොටස් ටික යන්ත්‍ර විද්‍යාවදී අපි කතා කරලා ඉවරයි සහ ඝර්ෂණ හරිද ඔය ටික අපි කතා කරලා ඉවරයි නොවැම්බර් මාසයේ ඒතර ඒ ටික ඕගොල්ලන්ට ඕන නම් කැමති කෙනෙක්ට නෝට්ස් හොටෙල් කියන වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා बलापुर यूट्यूब मम चरित प्रस्थान वीडियो दिसंबर मसे टिकट विशेष रजिस्टर्टीय सती सती मेरी मम मे सतीय सत्य दुर्थिया संबंध में नवंबर डिसंबर लिंक डिस्क्रिप्शन कथाकूर बलगूर ने सह कथाकर गुरुत्व यूट्यूब कथाकर क्लास आंध्र विद्या चलित प्रस्तार वीडियो लोक उद्योग चलित प्रस्तार लोकोट मम एक चलित समीकरण वाल वीडियो दलापुर मट हित लोकूदेवल्टिकोट लोकू विशेष दीवल्टिके कथाकर आवश्यकता व्यक्ति कमेंट सलवा वीडियो विशेष बलगूर्ण बलगूर्ण समीकरण बलगूर्ण मुखदी असौक
කැරකීමේ යම්කිසි ප්‍රවණතාවයක් ඇති වෙනවා මේ බලයක් තිබුණොත් ඔන්න ඔය කැරකීමේ නැත්තම් භ්‍රමණය වීමේ ප්‍රවණතාවයට අපි කියන්නේ ඝූර්ණය කියලා හරිද මේක භ්‍රමණය වීමේ ප්‍රවණතාවය භ්‍රමණය වෙන්න තියෙන හැකියාව වගේ භ්‍රමණය වෙන්න තියෙන ප්‍රවණතාවය මේක මනින මිම්මක් තමයි බල ඝූර්ණය කියලා කියන්නේ ඒක බල ඝූර්ණය ඔයගොල්ලෝ දන්න විදිහට මොකද්ද මේ බලය වාරයක් මේ යොදපු බලය වාරයක් මේ අසව්වට තියෙන ලම්බ දුර නැත්තම් f වැඩි කිරීමේ x කියලා කියන එකෙන් අපිට මනින්න පුළුවන් මේ ටික ඔයගොල්ලෝ දන්න කතා ටික මම මෙහෙම මේ ගැන ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ මේ x කියලා කියන්නේ මේ බලයේ සිට ප්‍රයෝගික අක්ෂය දෙක තියෙන ලම්බ දුර නැත්තම් කෙටිම දුර ඇදවිච්ච දුරවල් නෙමෙයි හරිද හොඳට මතක තියාගන්න ඒ නිසා මේක කෙටිම දුර විය යුතුයි හරිද ඒක ඔයගොල්ලෝ දන්න කතා ටික දන්න හරිද ලේසියෙන් දන්න දැන් මම චුට්ටක් අපි විශේෂ දේවල් ටිකට එමු මෙතනදී මතක තියාගන්න මේ බලය අපි මනින්නේ නිව්ටන් හරිද මේ දුර අපි මනින්නේ මීටර් ඒ නිසා කවුරුහරි කෙනෙක් කියවුවොත් බල ඝූර්ණයේ ඒකක මොනවද කියලා බල ඝූර්ණයේ ඒකක නිව්ටන් මීටර් හරිද බල ඝූර්ණයේ ඒකකේ නිව්ටන් මීටර් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ නිව්ටන් මීටර් කියන්නේ ජූල් නේ මේ නිව්ටන් මීටර් කියලා කියන්නේ ජූල් හරිද නිව්ටන් මීටර් කියන්නේ ජූල් එතකොට බල ඝූර්ණය අපිට ජූල් වලින් මනින්න බැරිද ඔව් හොඳට මතක තියාගන්න මෙතන තියෙන වැදගත් කතාවක් කියන්න ඔයගොල්ලෝ දන්නවා මොනවද ඔයගොල්ලෝ ගාව තියෙන එක හිතන්න කාර් එක මේ කාර් එකට F කියලා බලයක් දීලා මේ කාර් එක x දුරක් චලනය වුණොත් මේ කාර් එක මත කරපු කාර්ය අපිට පුළුවන් F වැඩි කිරීම x කියලා කියන එකෙන් ගණන් ගහන අන්ද හරිද මේ ගණන්ය ඕනනම් ඔයාලට මේ Fx කියලා කියන එක ඕනනම් ඔයාලට නිව්ටන් මීටර වලින් කියන්න ඇති ඕනනම් ජූල් වලින් කියන්න ඇති හරිද මේ 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 කාර්යයේ විකාරත්වය ඕනනම් ඔයාලට නිව්ටන් මීටර වලින් කියන්න පුළුවන් නැත්නම් ජූල් වලින් කියන්න පුළුවන් එතනදී එක හරි. හැබැයි පුතෝ මතක තියාගන්න ඝූර්ණය කිසිම විලාවක නිව්ටන් මීටර වලින් කිව්වට අපිට ජූල් වලින් කියන්න බෑ. හරිද? ඝූර්ණය නිව්ටන් වලින් කියන්න බෑ. හේතුව ඇයි? ඝූර්ණය ජූල් වලින් කියන්න බැරි හේතුව මතක තියාගන්න මොනවා හරි අපි හිතන්නකෝ මෙහෙම يعني වා හිතන්නකෝ ලොකු බිත්තියක් තියෙනවා කියලා. කොහේ හරි දැනකින් මේක අසව් වෙලා තියෙන කෙනෙක්. බිත්තියක මුල්ලක් රහන්දි වෙලා තියෙනකොට ඔයා මේ බිත්තියට ෆුල් ටර්ම් එක දාලා නිකන් බලයක් විදලා අපි ආමේ බිත්තිය තල්ලු කරන්න හැදුවට ඒක ඒ බිත්තියේ ඒක මුල්ලක් වටේ මේ බිත්තිය කැරකෙන්නේ නැහැ නේද? හරි කැරකෙන්නේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි කැරකෙන්නේ නැහැ. ඒ නිසා බල ඝූර්ණය කියලා කියන්නේ ඔයා මොන හරි වස්තුවක් මත බලයක් යෙදුවා කියලා මේ වස්තුව කරකැවෙන්නත් පුළුවන් කරකැවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. වස්තුව කැරකෙන්නත් පුළුවන් කැරකෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒකේ අදහස ඝූර්ණය කියලා කියන එකේදී කාර්යයක් සිදු වෙන්නත් පුළුවන් කාර්යයක් සිදු නොවෙන්නත් පුළුවන් කාර්ය කියලා කියන එක සිද්ධ වෙන්නත් පුළුවන් වෙන්න නැති වෙන්නත් පුළුවන් ඒ නිසා ජූල් වලින් මේක මනින්නේ නැහැ මොකද කාර්යයක් සිදු නොවී දෙන්නත් පුළුවන් නිසා මනින්නේ මේක නිව්ටන් මීටර වලින් විතරයි විභාගයේ සමහරවට අහලා තියෙනවා එහෙම බල ජූල් වලින් මනිය නොහැක්කේ බල ඝූර්ණය මනින්න බෑ තේරුණාද ඒ නිසා මුදල මතක තියාගන්න මේ ජූල් වලින් මනින්න බැරි රාශියක් බල. ඒක ඉතාලදලක් මේක ඔකුලට එච්චර අවධානයට යොමු වෙන්නේ නැති කොටසක් නිසායි මම මතක් කරේ මම මේ කියන්නේ ඝූර්ණය ගැන අවධානය යොමු වෙන්නේ නැති කැලේ ටික. ඒ නිසා. හරිද? එතකොට මේක ජූල් වලින් මනින්නේ නැහැ. හරිද? වැඩි එක. දෙක මේ බල ඝූර්ණය කියලා කියන්නේ දිශාව කොහොමද හොයන්නේ? හරිද? බල ඝූර්ණය දිශාව. මේක හොයාගන්න කොහොමද? මේක තලශිකයක්ද අදිශයක්ද? ඔව් හොඳට මතක තියාගන්න බල ඝූර්ණය කියලා කියන්නේ දෛශිකයක් හරිද බල ඝූර්ණය කියලා කියන්නේ දෛශිකයක් හරි බල ඝූර්ණය කියලා කියන්නේ දෛශිකයක් අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා ටෝක් කියලා හරිද බල ඝූර්ණය කියලා කියන්නේ sorry දෛශිකයක් කියන්නේ ඕනේ හරිද දෛශිකයට අපි කියන්නේ වෙක්ටර්ස් කියලානේ බල ඝූර්ණයට තමයි ටෝක් කියලා කියන්නේ බල ඝූර්ණයට තමයි ටෝක් කියලා කියන්නේ දිශාවට කියනවා අපි සද්දායිශිකයක් කියලා කියනවා මේ බල ඝූර්ණය. ඒක බල ඝූර්ණ දෛශිකයක්. ඒ කියන්නේ වෙක්ට එකක්. හරිද? දැන් කොහොමද බල ඝූර්ණ දිශාව හොයාගන්නේ? මේකත් වැදගත්. මේකේ දිශාව හොයන එක ටිකක් වෙනස් විදිය වැඩක්. මොකෝ හේතුව ඒක අපි ඒක හොයන්න වෙන වෙන විදියක ක්‍රමයක් පාවිච්චි කරනවා. නිකන් එකපාරට අපිට මේකේ දිශාව මේකයි කියලා කියන්න බෑ. හොඳටම හදලා තියාගන්න. මොනවා හරි වස්තුවක් යම් කිසි තැනකින් අසව් කරලා එයා මොනවා හරි පැත්තකට අපි හිතමු මෙහෙට චලනය වෙනවා කියලා.
මෙයා මෙහෙට චලනය වෙනවා නම් මතක තියාගන්න එයා භ්‍රමණය වෙන දිශාව භ්‍රමණය වෙන දිශාව ඔයාගේ දකුණු අතේ අතේ ඇඟිලි පිට මෙලවෙන පැත්තට තියාගන්න හරිද දැන් මෙයා මෙහෙට නම් භ්‍රමණය වෙන්නේ මගේ අතේ ඇඟිලි පිට මෙලවෙන මේ පැත්තටනේ ඒ වගේ තමයි ඔන්න ඒතර මහ කොට ඇඟිල්ල යොමු වෙන පැත්තට තමයි බලගූර්ණයේ දිශාව පවතින්නේ හරිද මෙයා කරගන්නේ මේ පැත්තට නම් මේ විදිහට අත මෙතන මෙලවෙන්නේ එහෙනම් බලගූර්ණේ මේ පැත්තට මෙයා මෙහෙට කරකිනවා නම් අත මෙතන මෙලවෙන්නේ මේ පැත්තට මෙයා කරකින්නෙත් මේ පැත්තට බලගූර්ණේ මෙහෙට ඒ විදිහට දකුණත් නීතිය නැත්නම් right hand law කියලා කියන එක පාවිච්චි කරලා තමයි අපි බලගූර්ණේ දිශාව තීරණය කරන්නේ හරිද ඒ නිසා ඔයාලට මේක වැදගත් වෙනවා බල පද්ධති ගොඩාක් තියෙන ගූර්ණ ගොඩක් තියෙන තැන ඔයා මේ කතාව කතා කරන්න යද්දි මතක තියාගන්න ඔබට බලගූර්ණය කියලා කියන්නේ දෛශිකයක් කියලා කියන එක අතිශයින් වැදගත් වෙනවා සහායක දිශාව සොයා ගැනීම වැදගත් වෙනවා තේරුණාද ඒ නිසා මතක තියාගන්න මේ දිශාව හොයාගන්න විදිය ගොඩක් වෙලාවට අපිට බලගූර්ණයේදී අවතක වෙන කතාවක් පැත්ත කොයි පැත්තද ගූර්ණේ පැත්ත කොයි පැත්තද කියලා කියන එක හොයන්න අපිට ඒක පාඩක මතක් වෙන්නේ නැහැ සමහර වෙලාවට තේරුණාද පැත්ත ඒක දෙවෙනි කාරණාව අපි බලමු ඒක පොඩි උදාහරණයක් කියන්නේ दिशा හරි යම් යම් දිශාවන් වලට බලයන් පිටනවා අපි හිතමු මොකක් හරි තැනක් තියෙනවා අපිට අසව් කරපු තැනක් මෙන්න මේ වගේ හරිද මේ අසව් කරපු තැනේ ඉඳලා මේ බලයන් වලට තියෙන දුර අපි හිතමු මෙන්න මෙන්න අපිට මාක් කරලා දීලා තියෙනවා කියන මම මේක මේ විදිහට ගත්තේ පොඩ්ඩක් වැදගත් වෙන්න හරිද මෙතන පොඩි මෙලදත් දේවුත් තියන තාපුඩි දෙයක් කියන්න ඒකත් තියෙන හින්දා මම එහෙමම ගත්තේ මේ බලන්න මේ මෙතන මෙන්න මේ විදිහේ කෝණයක් අපිට දීලා තියෙනවා අංශක 30යි කියලා අපි හිතනවා හරිද අංශක 3 කෝණයක් දීලා තියෙනවා මේ බලයේ විචාරත් නිව්ටන් 10යි මෙයා නිව්ටන් 5යි මෙයා නිව්ටන් 6යි මෙයා නිව්ටන් 8යි කියලා අපි හිතනවා ඒතර මෙයා වටේ තියෙන ගූර්ණය අපිට හොයන්න කියලා කියනවා මේක මේ දුරවලු උදාගමු අපි මෙයා මීටර් 1යි मेरा मीटर दशम बहाई मेरा मीटर इकाई दशम बहाई हर दिन मेरा मीटर रहेगा कोई भी नहीं इतने वो वाके माला पांडे जी के गुरने ही था और इतने में अक्षय वस्त में ऐसा उकर बुता ना एक्स किया इतने में एक्स वाता गुर में हर दिन एक्स वाता गुर ने भी लगी है कोई धन लेगा ना दी मतलब दिन आगर ना दिशा वसे भी मात මොකෝයා එක පැත්තකට තියෙන ඝූර්ණයන් ධන කියලා ගන්නවා ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙන ඝූර්ණ ඍණ කියලා ගන්නවා තේරුණාද ඒ නිසා මේ x වටා ඝූර්ණ හදලා ගින්න ධාර්ණය කරද්දී ඔයා ගන්නවා දක්ෂිණාවර්ත ඝූර්ණ හරිද අපි හිතමු මේ පැත්තට තියෙන ඝූර්ණ ධන කියලා ගන්නවා කියලා මෙන්න මේක මේ විදිහට ලියන්න ඕනේ x වටා ඝූර්ණය මේ පැත්තට තියෙන ඝූර්ණ ධන ඒකෙන් මේ පැත්තට තියෙන ඝූර්ණ ඔක්කොම ටික ධන කියලා ගන්න මෙයා ගත්තොත් මෙයා තියෙන්නේ මේ පැත්තට මේ 6 කරගන්නේ මේක මේ පෙන්නලා තියෙන පැත්තම තමයි. එහෙනම් 6 වරක් 1.5 මේ කෝණ උපමංශක 90යි ඈ. 6 වරක් 1.5. මෙයා කරගන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. ආ එහෙනම් යා ඍණ. ඍණ 5 වරක් 1. හරිද? ඊට පස්සේ 6 වරක් 1.5 ඍණ 5 වරක් 1. මෙයා මොකද වෙන්නේ? මෙයා කරගන්නේ තාම මේ 5 දේන පැත්තමයි. එහෙනම් යා ඍණ නිය යුතුයි. හැබැයි පුතෝනේ මෙතනදී අපිට තියාගන්න මේ අක්ෂයේ ඉඳලා තියෙන කෙටිම දුර අපි ගන්න. හරිද? කෙටිම දුර ගන්න සහ ලම්බක දුර. ඒ නිසා මෙතන මෙන්න මේ 10 දෙනේ අපි සලකන්න ඕනේ 10 සංරචකය. හරිද? මම එක පෙන්නන්න දැන් මෙතන ඇත්තටම කෝණයක් ගත්තේ. ඒතන එතනදී වෙන්න ඕනේ මොකද්ද? 10යි cos 30 වැඩි කිරීම මෙන්න මේ දුර මීටර 1 එකත් සම්පූර්ණගේ ඍණ. හරිද? සහ ඍණ अटवादय दशम पहा गूर्ण गणने सिद्ध
මෙයා විතරම විතර දාන. ඒතර ඒකේ දිශාව සැලකීමේ වැදගත්කම තමයි එක පැත්තකට තියෙන ගුරුණ දාන අනිත් පැත්තට තියෙන ගුරුණ ඍණ කියලා අපිට ගන්න පුළුවන් වෙන එක. හරිද? සහ ඒක හොයාගන්නේ ගුරුණ දිශාව හොයාගන්නේ මම කලින් කිව්වා වගේ දකුණක් මේකේ පාවිච්චි කරලා නේද කිසිම වෙලාවක මේ බලය තියෙන පැත්තට තමයි ගුරුණ තියෙන්නේ කියලා ගන්න බැරි බව මතක තියාගන්න. එහෙම ගන්න බෑ. හරිද? ඒක තමයි මෙතනදි කතා කරන්න තියෙන වැදගත්ම කාරණා හතර. හරිද? right. එතකොට ඒක එහෙම. ඊළඟට අපිට තියෙන ඊළඟ වැදගත් දේ තමයි මේ බල යුග්මයක ගුරුණය ගැන කියන අදහස. හරිද? මේකත් වැදගත් කාරණාවක්. බල යුග්මයක ගුරුණය කියලා කියන කතාව. මොකද මේ බල යුග්මයක ගුරුණය කියන්නේ මෙතන තියෙන වැදගත් දෙයක් දැනගන්න. හරිද? බල යුග්මයක් කියලා කියන්නේ මොනවා හරි වස්තුවක් තියෙනවා කියලා අපි හිතමු. හරිද? ඔන්න වගේ රවුමක් කියලා හිතන්න ඕනේ. නැත්නම් මේක මොකක් හරි බෝතලයක මූඩියක්. හරිද? ඒක මොකද වෙන්නේ? මේක තියෙනවා මෙන්න මේ පැත්තේ යම් කිසි බලයක් F1 කියලා. හරිද? ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙනවා තව බලයක් F2 කියලා. මේ දෙක අතර උන්වම තියෙනවා මෙන්න මෙතන මොනවා හරි ලක්ෂයක්. අපි හිතමු මෙතන ඉඳලා මෙතනට තියෙන දුර x මෙයක් x කියලා. හරිද? බල යුග්මයක් කියන බල යුග්මයක ගුර්ණය. හරිද? නැත්නම් බල යුග්මයක ගුර්ණය කියලා කියන්නේ බල යුග්මයක ගුර්ණය. නැත්නම් අපි කියනවා ටෝක් ඔෆ් ද කපල් කියලා. හරිද? ටෝක් ඔෆ් ද කපල් කියලා අපි කියන්නේ මේ බල යුග්මයක ගුර්ණය කියලා කියන එක ගත්තොත් මෙතන තියෙන වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඔගලොන්ට බල යුග්මය කියලා කියන එක බල යුග්මයක ගුර්ණය ඇති වෙන අවස්ථා දෙනවා උදාහරණ. මොනවද බල යුග්මයක ගුර්ණයට උදාහරණ? එකක් තමයි බෝතලයක මූඩියක් අරින එක. ඊට පස්සේ වාහනයක ස්ටියරින් වීල් එක කරකවන එක. ඊට පස්සේ ටැප් එක කරකවන එක. අන්න ඒ වගේ ඒවා තමයි බල යුග්මයට උදාහරණ. මොනවද මේ බල යුග්මයක තියෙන මූලික ලක්ෂණ? මතක තියාගන්න. බල යුග්මයක මෙන්න මේ බලයේ විශාලත්වය මේ බලයේ විශාලත්වය කියලා කියන එක සමානයි. F1 සමාන F2. හරිද? බල යුග්මයක ගුර්ණය නම් මේ බල දෙක සමාන විය යුතුයි අනිවාර්යයෙන්. ඒක හොඳට මතක තියාගන්න. දෙවෙනි කාරණාව තමයි මේ බල යුග්මයක් මගින් ඇතිවන ගුර්ණය. හරිද? මොකද්ද? බල යුග්මයක් මගින් ඇති කරන ගුර්ණය. ඇති කරන ගුර්ණය කියලා කියන්නේ අපි හොයන්නේ. හරිද? මෙන්න මෙහෙමයි. ඒක හොයන්නේ මතක තියාගන්න එක් බලයක විශාලත්වය. හරිද? අපි මේක හොයන්නේ එහෙම. එක් බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර. හරිද? එක් බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර. හරිද? ඔහොම තමයි මේ බල ගුර්ණයේ විශාලත්වය හොයන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් මේ බල යුග්මයේ ගුර්ණයගේ F1 වැඩි කිරීම 2x. හරිද? හරි සරලව කිව්වේ. ලොකුවට මේක ගණනය කරගෙන ඉන්න දෙයක් නැහැ. එක බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර. එතකොට උතර දින වැදගත් කාරණාව තමයි මතක තියාගන්න. නැත්නම් වැදගත් කාරණාව තමයි මොකද්ද? මේක මේ විදිහට අපි ගණනය කරද්දී. හරිද? ඔයා හිතන්න ඕනේ මෙහෙම අපි ගාව තියෙනවා මොනවා හරි වස්තුවක් මෙන්න මේ විදිහට. හරිද? අපි හිතමු මේක මම මකන්න. හරි මකන්න කියනනම් ඉතින් මේ සීතකොට අපි දැන් මෙන්න මේ තියෙන වස්තුවක් ගත්තොත් මේ වගේ වස්තුවක උදාහරණයක් දුන්නොත් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට සමුක උදාහරණයක් ගත්තොත් මෙන්න මේ විදිහට ඔයා හිතන්න අපි ගන්න තියෙනවා එකම මෙන්න මේ විදිහේ වස්තුවක්. හරිද? තමයි ඒ හැඩේ එකම වස්තුව මේ මං අඳ ඉන්නේ. එකම වස්තුව මං ඇඳේ. එතකොට මේකේ අපි හිතමු මේ පැත්තට නිව්ටන් 8යි මේ පැත්තට නිව්ටන් 8යි තියෙනවා කියන්නේ. මෙයාගෙත් එහෙමයි නිව්ටන් 8යි මේ පැත්තට නිව්ටන් 8යි. හරිද? මේකෙත් එහෙමයි මේ පැත්තට නිව්ටන් 8යි මේ පැත්තට නිව්ටන් 8යි. හරිද? එතකොට මේ දෙක අතර දුර හරි මේ දෙක අතර දුර මේ අවස්ථා තුනේදී මීටර 6යි. හරි මීටර 6යි. මේ අවස්ථා තුනේදී මේ බල දෙක අතර දුර මීටර 6යි. හැබැයි මෙතන හරි මෙතනදී
අසම් කරන්න මෙතන. හරිද? මෙතන මේ පළවෙනි බලයට මීටර 1ක් දුරින් දෙවෙනි බලයට මීටර 5ක් දුරින්. දෙවෙනි එක අසම් කරන්නේ හරි මැටි. මෙතන මීටර 3ක් දුරින් මෙතන මීටර 3ක් දුරින්. තුන්වෙනි එකේදී අසම් කරන්නේ මෙහෙ. මෙතන මීටර 2යි මෙතන මීටර 4යි කියන විදිහේ ගැප් එකක්. හරිද? ඔබ මේ තුනටම බල යුග්මයේ ඝූර්ණය ගණනය කරලා බැලුවොත් හොඳට තේරුම් ගන්න. බල යුග්මයේ ඝූර්ණය ගණනය කරලා බැලුවොත් මෙතන ඔබලුන්ට 8වරක් 1 ධන 8වරක් 5. හරිද? උත්තරේදීන් 8වරක් 5 48යි 48යි. හරිද? නිව්ටන් මීටර. මෙතන එන්නේ කීයද? 8වරක් 3 ධන 8වරක් තුන් 8වරක් තුන 24යි 24යි 48යි නිව්ටන් මීටර. මෙතන එන්නේ කීයද? 8වරක් 4 ධන 8වරක් 2 32යි 16යි ආපහු 48යි. හරිද? නිව්ටන් මීටර. මේ බලන්න. මේ අවස්ථා තුන ගත්තොත් මෙයා 1 මෙයා 2 මෙයා 3. මෙන්න මේ අවස්ථා තුන අපි අරගෙන බැලුවොත් එහෙම. ඔය අවස්ථා තුනේදීම ඔබට ආවේ එකම එක අගයනේ. නිව්ටන් මීටර 48මයි ආවේ. ඉතින් ඒකේ අදහස තමයි මතක තියාගන්න බල යුග්මයක ඝූර්ණය හොයද්දී. බල යුග්මයක ඝූර්ණය හොයද්දී කවදාවත් ඒක අසව කරපු තැනට බලවල බලයක ඉඳලා තියෙන දුර වැදගත් වෙන්නේ නැහැ. බල යුග්මයක ඝූර්ණය. හැමදෙස්ම ඉන්නේ එකම ගන්න. ඒ අපි ගණනේදීත් එහෙමනේ. බලය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර. එක බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුර. ඒතර ඒ හේතුව නිසා මේක අසව කරපු ස්ථානයේ වැදගත් නැහැ. මතක තියාගන්න. ඒතර ඒක තමයි මේ බල ඝූර්ණය අපිට කතා කරගන්න තියෙන ඊළඟ වැදගත් කාරණාව. වැදගත් කාරණා කීපයක් එකක් නිව්ටන් මීටර සහ ජූල් කතාව. හරිද? නිව්ටන් මීටර ලුම්මන්නට ජූල්ලුම් මනින්න බෑ කියලා කියන එක. දෙක දිශාව, දිශාව හොයාගන්න විදිහ සහ ඒ කියන්නේ දකුණත් නීතිය සහ ඊළඟට බල පද්ධතියක ඝූර්ණය හොයාගනින්දී කොයි විදිහකට වෙනස් වෙන්නේ කියලා කියන එක. ඒක දෙක. තුන්වෙනි කතාව මෙන්න මේ බල යුග්මයේ කතන්දරය. ඒතර බල යුග්මයකදී මෙන්න මේ මැද තියෙන නැත්නම් අසව් කරපු තැනට තියෙන දුර වැදගත් නැහැ කියලා කියන එක. සාමාන්‍යයෙන් මම තව එක දෙයක් කියන්නම් හිතුණා. බල යුග්මයේදී මතක තියාගන්න සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. ඇයි බලය එක පැත්තකට එක ගහනක් තව පැත්තකට संयुक्त बलय बिंदु संयुक्त बलय बिंदु वेला पद्धति हम किसी कार्यक्रम बेरी देखने कार्यक्रम संयुक्त बल बिंदु मतर दिया बल पद्धति संप्रयुक्त बिंदु कार्य संप्रयुक्त बिंदु कार्य किरण එහෙම නැහැ. හරිද? සම්ප්‍රයුක්ත බිඳුව වෙලා ආරණයක් කරන්න පුළුවන්. මතක තියාගන්න. හරිද? ඒ නිසා ඒකක් නම් හරියටත් බලපද්ධතියක මේකේ සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි සහ මේ අසව කරපු තැනන දින දුර ඇති වැදගත්කමක් නැහැ කියලා කියන කාරණාව. හරිද? ඒක තමයි අපිට බල යුග්මයක ඝූර්ණයේදී කතා කරන්න තියෙන කතන්දරේ. එතකොට ඊළඟට අපි ඊළඟ අවසාන වැදගත් කාරණාව කතා කරමු. ඒක තමයි හරිද බල පද්ධතියක ඝූර්ණයේ ශූන්‍ය වෙන අවස්ථාව එක. මේව ටිකක් ඔයගොල්ලන්ට උල්වෙච්චල ලොකුට පවතින නැති දේවල් ටික. ඒ තමයි බල පද්ධතියක ඝූර්ණයේ බිඳුව වෙන අවස්ථාව. ඒක බල මොනවද ඒ කියන්නේ? බල පද්ධතියක ඝූර්ණයේ බිඳුව වෙන්නේ මොනවයි කියන්නේ? හරි මේක කතා කරමු. හරි බල පද්ධතියක ඝූර්ණයේ බිඳුවක් වෙන අවස්ථාව. හරි बल पद्धति समतुलता යම් කිසි පද්ධතියක් තියෙනවා බල පද්ධතිය යම් කිසි වස්තුවක් තියෙනවා මෙහෙම ගන්නම් යම් කිසි වස්තුවක් තියෙනවා මේ වස්තුව බල පද්ධතියක් යටතේ සමතුලිතයි කියලා කියනවා මේ F1 මේ පැත්තේ F2 මේ පැත්තේ F3 මේ කියලා කියන බල පද්ධතිය වටා බල පද්ධති කියන්නේ මේ බල ටික යටතේ මේ වස්තුව සමතුලිතයි
හරි කියලා ඔයාලට කියනවා සමතුලිතයි කියලා ඔයාලට කියන දත්තයක් දීලා දෙනවා මේක බල පද්ධතිය හරහා මේක සමතුලිතයි කියලා හරි මේක සමතුලිතයි ඒ කියන්නේ F1 F2 F3 කියලා කියන බල තුන යටතේ මේවා සමතුලිතයි මේ බල තුන යටතේ මේ වස්තුව සමතුලිත නම් මතක තියාගන්න මේ වස්තුවේ හරිද හරි මේ වස්තුවේ ඔබ සලකන ඕනම ලක්ෂයක් වටා ඔයා සලකන ඕනම ලක්ෂයක් වටා මෙහෙම ඕනම ලක්ෂයක් ගන්න මේ ඕනම ලක්ෂයක් වටා ගුණය බිඳුවයි හරි සම්ප්‍රයුක්ත ගුණය හොඳේ සම්ප්‍රයුක්ත ගුණය බිඳුවයි කියලා වට මොනවා හරි වාක්‍යයක් දීලා තියෙනවනම් යම් කිසි මේ වස්තුවක් යම් කිසි බල තුනක් බල කීපයක් යටතේ සමතුලිතයි කියලා හරිද ඒකේ අදහස තමයි ඒ වස්තුව ඇතුලේ ගන්න ඕනම ලක්ෂයක් වටා සම්ප්‍රයුක්ත ගුණ බිඳුවයි කියලා කියන එක මතක තියාගන්න ඉතා වැදගත් ඒ සම්ප්‍රයුක්ත ගුණ බිඳුවයි වස්තුවක් බලපද්ධතියක් යටතේ සමතුලිත නම් සම්ප්‍රයුක්ත ගුණ බිඳුවයි ඕකම අනිත් පැත්ත ගන්න ත්‍රූතම අනිත් පැත්ත තමයි මොකද්ද යම් කිසි වස්තුවක් සමතුලිත වෙන්න නම් හරිද මොනවා හරි වස්තුවක් සමතුලිත වෙන්න නම් සම්ප්‍රයුක්ත බලවල එකතුව බිඳුවක් වෙන්න ඕනි සහ ගුණයක් නැති වෙන්න ඕනි හරිද සම්ප්‍රයුක්ත බලවල එකතුව බිඳුවක් වෙන්න ඕනේ ගුණයක් නැති වෙන්න ඕනේ සම්ප්‍රයුක්ත බලවල අගයක් තිබිලා ගුණයක් ඇති කරනවා නම් ඒ වස්තුව සමතුලිත නැහැ ඒකද මම අර කලින් කිව්වේ බල යුක්මේදී සම්ප්‍රයුක්ත බලේ බිඳුවයි හැබැයි ගුණයක් තියෙනවා හරිද සම්ප්‍රයුක්ත බලේ බිඳුවේ ගුණයක් තියෙනවා ඒ නිසා සම්ප්‍රයුක්ත බලේ බිඳුවක් වෙන්න නම් සම වස්තුවක් සමතුලිත වෙන්න නම් සම්ප්‍රයුක්ත බලේ බිඳුවක් වෙන්නත් ඕනේ ගුණ බිඳුවක් වෙන්නත් ඕනේ ආර්මන් කියව කතාවේ අනිත් පැත්ත. අනිත් පැත්තට කියනවා මොකද්ද? යම් කිසි වස්තුවක් බලපද්ධතියකට ප්‍රති සමතුලිත නම් සමතුලිතයි කියලා ඔයාලට කිව්වොත් ඒකේ අදහස ඒ වස්තුවේ සලකන ඕනම ලක්ෂයක් වටා ගුණ බිඳුවයි. හරිද? මේක ඉතාල වැදගත් පළවෙනි කාරණා. දෙවෙනි එක මතක තියාගන්න. හරිද? හරි. දෙවෙනි කාරණාව එතන ලේසි එකක්. හරිද? කවුරු හරි කෙනෙක් කියනවා. හරිද? දෙවෙනි එක කවුරු හරි කෙනෙක් කියනවා නම් යම් කිසි වස්තුවක හරිද අපි හිතමු මෙන්න මේ වස්තුව මෙන්න මේ A කියලා කියන වස්තුවේ දක්ෂිණාවර්ත ගුර්ණය වාමාවර්ත ගුර්ණයට සමානයි කියලා කවුරු කෙනෙක් කියනවා නම් හරිද මොනවා හරි වස්තුවක දක්ෂිණාවර්ත ගුර්ණය වාමාවර්ත ගුර්ණයට සමානයි කියලා කෙනෙක් කිව්වොත් හරිද මෙන්න මේ වස්තුවේ සම්ප්‍රයුක්ත ගුර්ණය බිඳුවයි හරිද ඒ වස්තුවේ සම්ප්‍රයුක්ත ගුර්ණය බිඳුවයි दक्षिणावर्तपूर्ण මේ බලපද්ධතියේ මේ පැත්තට F1 කියන බලයක් ක්‍රියා කරනවා මේ පැත්තට F2 කියන බලයක් ක්‍රියා කරනවා මේ පැත්තට F3 කියන බලයක් ක්‍රියා කරනවා කියලා අපි හිතමුකෝ ඔය විදිහට මේ බල තුන ක්‍රියා කරද්දී හරිද මේ බල තුන වෙනුවට දාන්න පුළුවන් තනි බලේ හෙවත් සම්ප්‍රයුක්ත බලය අපි හිතමු මෙන්න මේ පැත්තට ක්‍රියා කරනවා F- කියලා අගින් කියන මේක සම්ප්‍රයුක්ත බලය හරිද මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරනවා මේ පැත්තට F- කියන අගින්. හරිද? මෙන්න මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන බල රේඛාව. මෙන්න මේ බල රේඛාව මත පිහිටන ඕනම ලක්ෂයක් A B C මේ රේඛාව මත ක්‍රියා කරන ඕනම ලක්ෂයක් වටා මතක තියාගන්න බල ගුණය බිඳුවයි. හරිද? බල ගුණය බිඳුවයි. නැත්නම් සම්ප්‍රයුක්ත ගුණය බිඳුවයි. මම කියන කතාව දැන්නේ නැහැ. F1, F2, F3 කියලා කියන බල තුන වෙනුවට යොදන්න පුළුවන් තනි බලය තමයි මේ F- කියලා කියන්නේ. හරිද? මේක වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. ඒක මේ සම්ප්‍රයුක්ත බලය. ඒ සම්ප්‍රයුක්ත බල රේඛාව මත පිහිටන ඕනම ලක්ෂ තුනක් වටහා මොකද වෙන්නේ? සම්ප්‍රයුක්ත ගුණ බිඳුවයි. තේරුම් මම කියන කාරණා. තව ටිකක් මම පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් මම මෙතන ජූඩියල් ලියන්නම්. අපි කියනවා මෙන්න මේ බලපද්ධතිය තියෙනවා මේ වගේ. F2, F3 F4 කියලා. හරිද? මේකේ ඔගොල්ලන්ට දීලා තියෙන යම් කිසි ලක්ෂයක්. ඊදෝ මේ ලක්ෂය කියලා. මෙන්න මේ ලක්ෂය දීලා තියෙනවා. හැබැයි ඒ ලක්ෂය වටා ගුණ කීයද කියලා අහනවා. හැබැයි මේ ලක්ෂය හරහා තමයි සම්ප්‍රයුක්ත බලය යන්නේ.
හරිද සංකේත බලය යන්නේ මේ ලක්ෂය හරහා ඔයාලෙන් අහන්නේ මේ ලක්ෂය වටා ගුණනේ හේතුව හරිද මොකෝ හේතුව සංකේත බලය යන්නේ මේ ලක්ෂය හරහා නිසා තේරෙනවා කියන කාරණා ඒ නිසා මොනවා හරි බලද්දීක සංයුක්ත බලය හරහා සම්පූර්ණ බල රේඛාව මත පිහිට ලක්ෂ ඕනම එකක් වටා ගුණනය බිंदु බව මතක තියාගන්න සම්ප්‍රයුක්ත ගුණන බිंदුවයි හරිද ඒක අතිශයින් වැදගත් ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා තේරෙනවා හිතනවා මොකෝ හේතුව අපි තේරෙන්නේ නැහැ හරිද තේරුම් ගන්න අපි මට හිතනවා මොකෝ මේ බල තුන කියලා කියන තුන වෙනුවට යොදන්න පුළුවන් තනි බලය ඉන්නේ මෙයා හරිද ඒතර ඒ තනි බලය කියලා කියන එකේ ඉන්නේ මේ බල තුනෙන් ඇති කරන ගුණන ඇති කරන්නේ හරිද ඒතර ඒ ගුණන ඇති කරන බලය මත පිහිටි ලක්ෂගත්තුත් එහෙම ඒ බලයේ ඉඳලා මේ ලක්ෂ වල තියෙන ලම්බදුර බිද්දුවයි ඒතරකින් ගුණනයක් ඇති කරන්න බෑනේ තේරුණාද ඒ නිසා තමයි මේ බල ගුණන බිද්දුව ඒතර ඒ නිසා මෙන්න මේ අවස්ථා තුනේදී සම්ප්‍රයුක්ත ගුණන බිද්දුවක් වන බව තේරුම් අරගන්න මතක තියාගන්න හරිද රයිට් එතකොට ඔය විදිහට තමයි අපිට අද කතා කරගෙන යන්න තියෙන්නේ මේක ගැටලු ගැන මේක ගණන් හදන විදිය ගැන මම ඉස්සරහට කියන්නම් සහ අවසානයේ මේ වීඩියෝ එකේ සමරිය එක ආයි කියන්න තියෙන්නේ ගුණනේ ඔබට වැදගත්ම කාරණා ටික පළවෙනි එක නිව්ටන් මීටර වලින් මැන්නට ජූල් වලින් මනින්න බෑ දෙක දිශාව හොයාගන්න දකුණත් නීතියෙන් හරිද සහ බල පද්ධතියක ඒ දිශා ගන්නදී දන්න වෙන කියලා සලකන එක වැදගත් තුන්වෙනි කාරණා බල යුග්මක ගුණනය ඒක අසව කරපු තැන කියලා කියන එක වැදගත් වෙන්නේ නැහැ බල යුග්මක ගුණනය හොයද්දී සහ බල යුග්මක ගුණනයේදී සම්ප්‍රයුක්ත බලේ බිंदුව බව මතක තියාගන්න තුන්වෙනි කාරණාව සම්ප්‍රයුක්ත ගුණනය බිंदුව වෙන අවස්ථා තුන පළවෙනි එක යම්කිසි බල පද්ධතියක් සමතුලිතයි නම් සම්ප්‍රයුක්ත ගුණන බිंदුවයි දක්ෂිණාවර්ත ගුණන වාමාවර්ත ගුණන වලට සමානයි නම් සම්ප්‍රයුක්ත ගුණන බිंदුවයි යම්කිසි බල පද්ධතියක සම්ප්‍රයුක්ත බල රේඛාව මත පිහිටි ඕනෑම ලක්ෂණක් වටා සම්ප්‍රයුක්ත ගුණනය බිंदුවයි රයිට් හරි ඔය ටික තමයි අපිට කතා කරගන්න තියෙන්නේ මේක ඉතුරු ඌර්ණ ඉතුරු වැඩ කර්මය ඌර්ණේ නම් ඉවරයි වගේ ඔය ටික තමයි අපි කතා කරගන්න තියෙන්නේ මේකේ ගැටලුත් එක්ක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු කලින් කිව්වා වගේ නොවැම්බර් මාසේ කරපු කාර්ය ශක්තිය සමතාවයේ බලය සහ න්‍යූටන් නියම ගම්මිතාවය ගම්මිතා සංස්කෘතිය ශක්ති සංස්කෘතිය කාර්ය ශක්ති සමතාවය කියලා කියන කොටස වලට අදාළ ටික බලන්න ඕන නම් නොවැම්බර් මාසේ වීඩියෝස් ටික බලන්න ඔන්ලයින් ක්ලාස් එකේ කරපු දෙසැම්බර් මාසේ ටිකට රෙජිස්ටර් වෙන්න කෝණික චලිතය ද්‍රව ස්ථිතිය සහ බර්නූලි ගැන දැනගන්න රයිට් ඒ ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ අපි පුළුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු අරමට අදාළ ලින්ක් ටික මම description එකේ දාලා තියන්න. හරි. Right. බොහොම ස්තුතියි එකතුනට.